සමන්තා චක්හවාලේ සුවත්තරා ගච්චන්තු දේවෙතා සද්ධම්මංමනි රාජස සුනන්තු සග්මොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා තම්ම සවන කාලු අයං බදන්තාාව සත්නම්ම සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සංබුත් දස්ස නමෝතස්ස භගවෙතුූ අරහතුෝ සම්මා සංබුද්ධස්ස නමෝතස්ස භගවෙතුූ වරහතුෝ සම්මා සංබුද්ධස්ස කතමාච ව්‍යග්ගපජ්්‍ය උටාන සම්පදායිදව්‍යග්ග පජ්්‍ය කුලපුත්තු. ඊීනකම්මටටානේන ජීවිතංකපහේද. යදිකසියා යදිවනජාය යදි ගෝරක් කේෙන. යදි ඉස්සත් හේන යදි රාජපූරිසේන යදි සිප්ප්ඥතරේන තත්ත දක්කෝහෝති. අනලසු තත්‍රපායාය වීමංසාය සමන්නාගතු අලංකාතුන් අලංසංවිධාතුන් අයං උච්චතිව්‍යගග පජ්ජ උට්හාන සම්පධාතිති. ඒ භාග්‍යවත් වූ දස බලධාරී ශාන්තිනායක තිළෝගුරු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගිම නමස්කාරය වේවා. සාධහෝ සාධහු සාධෝ භාගිවතුන් වහන්සගේ මහනිෙල්මල් සුන්ඳු විහිදුණු ඒතුම් සිරිමෝ මදලින් වදාළ නොවලෝක උතුරු ශ්‍රීසද්ධර්මයට අපිහැම දෙනාගිම නමස්කාරය වේවා. සාධහෝ සාධහ සාධෝ භාගිවතුන් වහන්ස ගිමුව මඩලෙන් වදාළ ධරමයෙන් සැනසීමට ප්‍රත්තිේ උත්තම උත්තමා වියහන් වහන්සේලාට අපිහෙම දෙනාගෙම නොමස්කාරය වේවා. සාධහෝ සාධූසාධ ප්‍රඥ්ඥානාලිකාව සඳහානු ශාෂනාපවත්වනා අතිගෞරවනීය නායක හාමුදරුවන් වහන්සේලා පණ්ඩිත හාමුදරුවන් වහන්සේ ලා ඇතුළු මෙරටවාසී ලෝවාස පිනැති මහා සංගරත්නයෙන් අවසරයි. දෙදහස් විසිදක දොළුස් නිවාසය විසිවනිදාද සන්ධ්‍යාවේ හතරට විකාශනය වන ප්‍රඥානාලිකාවේ ධර්මදේශනාව සඳහා දායකත්වය දරන්නේ ප්‍රශානය පතිරණ මහත්මේ ජගත් ජනරාජ් මහත්ම ඇතුළු සහෝදර සහෝදරියන් සෙදහැති දායක්කත්වය දරා තිබෙනවා. ලොුවක් සනසන්න පුළුවන් නිෙධාරමෙහින්. එනිසා ලොව පරමු දුරල විශේෂ්ඨතම නායක තමයි බුදුහාමුදුරු. එ බුදුහාමුදුරු සාරාසංකයේයේ විසි අසංක කල්පලක්ෂයක් පාරමිතාවන් පූරණය කරලා. අවබෝධ කරගෙන, ලෝක සත්්‍යයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධරමය ඔබෙත් මගෙත් සංසාර ගිනිි නිවන්නට මඋපකාරයක් වල තියෙනවා. නිිනිසා මේ සංසාහර ගිනි නිවී මේ අරමුණෙන් මේ උතුම් ධර්මදාන මේ පිංකම සිද්ධ කරලා බලාපොරොත්තු වන්නේනිල්ගාහවත්ත ආනන් ගොඩ බටදුව පදිංචි ක්‍රෂාණි පතරණ මහත්මියගේ පනස්ුවනි ජන්මදිනේ සැම්බර්මාසසි විසියෙක් වොන නට යෙදෙන තමදියනියගේ දහත්වන ජන්මදිනය වෙනුවෙන්. මෙමෝතුම් ධර්මදාානයෙන් ජනත වන්නාව පුුණ්‍යකු සල්ලනු මෝදංවේ නිදුක් නීරෝගී සුවපත්භාවේ චිරජීවනය ලැබෙන සුභ ජන්මදිනයක් බවට පත්තේවා යන ආශිර්වාදය අපි සිද්ධ කරනවා. දෙපාර්ශවයේම පරලෝ සැපත් වර්ග පරම්පරාවල සියල්ලුම ඥාතති හිතමිත්‍රාදීන්ටද මෙ ුතුම් ධර්මදාානයෙන් ජනත වන්න ාව පුුණ්‍යකු සල්ලන මෝදං වේවා සසර ගමන සුවපත්වේ වාහතු මෝ නිර්වාණන සුවයේම ශක්ෂාත්වේවා යන සත්පුරෂ ප්‍රාර්ථනාව සිෙද්ධ කරනු. සුජීවත සිටින ස්වාහමි පුරුෂයාාට දරුවන් දෙනාට දෙමෝපියන්ටත් සහෝදරයාටත් සහෝදරරියටත් දෙපාර්ශවවිම සියල්ු ම ඥාතීතමිත්‍රාදීන්ට නිදුක් නීඩෝ ගීස් සුවපත් භාව ලබේවා යන සත්පුරෂ ප්‍රාර්ථනාව ෙන්න්න ශිරුවාද කරනු. ුතු දරමාව බෝධය ලබේවා බවගමනේ සෑ මාත්මේකදීම කල්්‍යයාන මිතතුරාවර සැල සිත්වායන් සාධු සිත් සත්පුරුෂ ප්‍රාර්ථනාව සිද කරනුම්. කොතරම් කරතු ගුණ දන්න දායග පින්වත් පිරිසද්දගිය තොත් අපහට ඉතා ගමමුරු දහම්කරු සරල බවබෝධ කර දුන්න පවත්තී වදාළ. අවසර මීමමරේ දම්ම වාස ගෞරවනීය ලොකුස්වාමින් වහන්සේ ඇතුළ අප පවත්තී වදාළ සියල්ම මහා සංගලත්නයට උතු ම නිර්වාණ සුවේ ශක්ෂාත්වේවා යන සාධසිත් ප්‍රාර්ථනාවෙන් පනානමෝදනා කරනු මෙමුතුම් ධර්ම දේශනවශ්‍රවණය කරන්නාව ලෝකවාසේ ලංකාවාසේ සිර දෙනාටද උතුම් දරමාවබෝධය ලැපි නිවන් මඟ පූරණය වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරලා ප්‍රඥානාලිකා වෙ සියලුම ධර්මදේශකයණන් වහන්සේලාටද මෙපුන් කුසල් අනුමෝදං වේවා යන ප්‍රාර්ථනාවෙන් මෙ පින්කන සිද්ධ කරනු සියල්ලුම බලාපොරොත්තු පාර්ථනාවන් එයාකාරය මිට වී ඉක්මන් කලෙ සුක පටිපදාවකින් උතුම් නිර්වාණවබෝධයම සැලසේවායන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා මෙතැන් පටන් පින්වත් අපි දේශනාවට සවන්පත්යමු කරමු අපහැම දෙනාටම මේ ධරම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම අවබෝධයට පත්වේවා යන ප්‍රාර්ථනාවෙන් බුදහාමුදුරු වදාළ දේශනාවන් අපිට සූත්‍ර පිටක විනේ පිට ගබි ධර්මපිට ගැගෙන තුන් පිට කෙම තියෙනවා. සූත්‍රපිටගේී තියනවා කුද්දගනිකායි කියල පොතක්. ඒ කුද්දග නිකාය කියන පොතේ ඇතුලි තියෙනවා තවත් පොත් පහළවා. ලීසින ඇති විශාල ධර්මකාරණාවන් රාශිය කුදග නිකාය කියන පොතේත් අන්තරගත වෙලාතියෙන. අතීති නං ඔයනගාරික ධර්මපාල උත්තමය ඉන්න කොට කිවේ බද්ධගගේ අත්පත තමයි ධමපදය කියලා. එනිසා හැම ගෙදරගම ධම්මපදේ තිබුණා හැම පවුලකම ධමපදයක් තිබුණා ධම්මපදයක් නැති ගෙදරක් දම්මපදයක් නැති මනස්සේ කොය එක හරි දුර් ලබයි ඒ තරන් ධර්මපදි මිනිසු පා විච්චයට ගත්තා. එනිසා අතිීති මිනිස්ුලළඟ තිබුණු ප්‍රශ්න විසඳ ගන්න යොදාගත්තති දම්මපදේ. එතර විශාල ධර්ම පද රාසියක් මෙ දම්ම පදය කියන පොත් වහන්සගේ තියෙනවා මකි වග වශයෙන් ගත්තුත් වග විසි හයත් තියනවා ගාත අ වශයෙන් ගත්තුත් හාර සසිවිසි පහක් එතර තියනවා ඉතිං අපිට හළු තවුරුද්දෙ හොඳට ඉගෙන ගන්න පුළුවොන් පොතක් ඉරි ධම්ම පදේ හමක වක්ගිට පස්සේ හම්බ වෙනි අප මාද වගේ ඒගැන දෙවෙනි වගේ දෙවිනිවක්ගේ පලවිනි ගාථ තුනම දේශනා කළේ ඔ සෝමාවතය කියන බිසවටයි තවත් හිටිය පින්වත්නිවය ඉතාමත්ම සැරපරුෂ බුදුහාමු දුළුත් එක තරහක් පිරිමහපු කාන්තාව ඇටකවි රූප නන්ද කියලා ඇයටයි වදාල දේශනා මාලාභක්තමයි පලවෙවිනි ගාතා තුන තියෙන්නේ ඉන් පසි හම්බවෙෙන හතරවෙනි ගාතාව අහතර වෙනි ගාතා වෙතියෙන උ්ටහා නබතුූ සතිමතුෝ සුචිකම්මස නිසම්ම කාරිනෝ සංඥතස්සත ගම්ම ජීවිෙනෝ අප මත් අස්සය සෝභි වඩ්ඩති කියලා. ති අද මේ පින්වන්ත මෑණියන්ගේ ජන්මදිනයට දියනියගේ ජන්මදින මතක හිතනෙන විදිහෙට මේ පුංචි බණකතාව දේශනා කරන්නතමයි බලාපොරොත්තු. ගහත බුදහාමුතුරු දේශනා කර නැරවිශාල ධනයත් තිබුණු දනපතියකුට අද කාලල කිවොත් කෝටිපති ව්‍යාපාරිකයෙන් බුදුහාමුරුවන්ගේ කාලයේ මේ ව්‍යාපාරිකයන්ට ධනපතියන්ට කිබු වචන දෙගත්වයෙන එකකින් එක්කෙනෙකුට ගෙන චූල සිටුවරු කියලා නිත් කෙනට ගෙන මහා සිටුවරු කියලා කොටසක් සිටුවරු හිටිය මහා සිටුවරු ඇන් දෙෙත්නෑ කෑවිත්නෑ පැළන් දෙත් නෑ ම අධික ලෝභකම හිටපු සිටිවරුත් දිඳල තියෙනවා ඉවිතනක් නෙමේ මේ හරි උඳවට ධනේ නිසි පරිදි පරිභෝජනය කරමින් ලෝකාර්ත චරිියාව හැසිරිච්චි දනපතියොත්තිදල තියෙන එහිමයි තමයි වන්නේ පිටිසිරුත්තම වගේ අය අරහමයි තමයි මට්ටකුන්ඩලියගේ තාත් අදින්න පුබ්බග එක පුත්තක සිතානන් ඒවගේ අයනං ඉතින් තාමත්ම ලෝභීව ජීවත්ත ච්ඡාය අදත් එහෙමින්න මිනිස්සිවා. පිනට ලැබුණට පින කියනදී බුක්තිවිින් ඕන. පිනට ලැබෙනවා ලැබෙනදී බුක්තිවිෙනින් ඕන. අතීතයේ දන්දුන්න පමණට පර්තමානය ඔබට මට ලැබෙනවා. වර්තමානයේ දන් දෙන පමණට අනාගත ඔබට මට දැබෙනවා. ලැබෙනදී පරිභෝජනය කරන්න නම් හිතා හදාගෙන දීල තියෙන්න්න ඕන. එහෙම නැත්තං ඔබටත් මටත් වෙන්නේ අත්තර පිරි්ඩ දානය ලැබුණා වගේ පෙන්ෙනු මහරහතන් වහන්සේ වගේ කල්ගෙවන්න ලෝසක හමුදුරුව ඉරි ස්මී ගාථාව වදාල සිටුවරයා මහා ධනපතිය තාත්තක පරම්පරාවෙන් තමයි ධනය හම්බුණේ මෙහට කියන නම තමයි මේ ඔයත්තු අහලතින කුම්ඹ ගෝෂක කියලා කුම්ඹ කියල කියන්න පාලියෙන් කලහිට කගෝෂ කු ගෝෂකගේ තාත්තට හරි විශාල ධනය තිබුණ එකම කොල්ලයි හිටේ කැමැත්තිෙන් හරිකමැත්තින් හරි කොල්ලට තමයි ධනය අයිතේඒනිසා මේ කාලේ හැදුනා රෝගයක් අහිවාතක කියලත් කියන අභිවාතක කියලත් කියන මොකක්කරිකමන්න ලෙඩක් නැතඇති අපත් ඔහැ නිස් පිලිපා පිලින ඒකොහැන්දඇන් දන්න රෝගයක් වල දුනා කල් හිතන්න ොක රෝගහි තිබුණ කෙමක් කරන්නේ කෙම තමයි බිත්්ති සිදුරක් බිඳගෙන යන්න ඕන කියලා අදත් එහෙම කෙම්වර්ග තියෙනවානි සමාජි ඇහහි ලග ලගනයක්කා වහම මේ ලුළු කැටයගට කෙමක් තියනෝ කරනවාඒවගේ විවිධ කෙම්වර්ග තියෙනවාන කුඹකෝසකකිත්ම ලෙඩි හැද කියලා තාත්ත බයියට කුඹ ෝසකට කිව පුතා මඟ පුතා බිත්තිී හිදුරු කරගෙන පලයන් කවා තාත්තල එහෙම තමයි නරු ෙවල් බින්ධන මේ බෙල්ල ගැපුව තාත එවසනවා අම්ම ලත් එහෙම්මයි එනිසා කුම්ම ගෝසක ගෙදර බිත්තය බිඳ කියල තාත් ට තරහාවක්කා වෙන ඔබ පුංචිකාලි බිත්තිය අකුරු ලිවගල තාත්ත ගහල නෑනෑ කොච්චර දඩක්බර වැඩ කර ලැදද තාත් අයම්ම දෙන්නම ඉවසනවා එනිසා කුම්ම ගෝසක එකෙ තාත් කිෙව පුතාම බේරෙන් ඕවන බේරෙන් නිෙම බිත්තිය කඩාගෙන පලයන් කිවා හොද මක තියා ගනින් පොති මේ සියලුම දනීමමං හවල්තැන වල දාලා තියෙන්නේ. පුතා බේරලා දවස ගැන දවසග මේ සම්පූර්ණ ධන ගොඩ ගන්න ඕනගෙවා ගොඩාරගෙනන හොද්දක්ට සැපවිඳදල ජීවත්තයෙන් ඕන කිව. තාත්තලම්මල කියනෙ අංහෙමය. සක්විති වයා යැයි පුතුනේකයාලා දරු සක්විති රජකම් කරන්න තමයි තාත්තලම්මල කටයුතු කරන්න. ද්දස කාලේ ලබද්තිිත්තුලු කියලක නවන මේ කාලෙ මිනිස්සු ජාතක කරපු තාත්තට යම්මට දෙන්නට දුස් කියෙන එන්නවා එහෙම අමන සමාජයක් අපේ ජීවත්තන පරිසවරය තුර නිර්මාණය වෙල තියෙනවා කෝමරි කුම ගෝසක පලාගෙන ගෙහි තිින් ටික කාලය තරුණය විදිහට කල්ගෙ වෙලා අප හුවාව තාත්තගේ ගෙදරට එන ගොට නැඉන්න ගයක් පුංචි පැල්පතක්හදාගන you know, ෝ ඇතුළේ මේ ලනුවලේ විය පැදක් කදාගෙන රජ්ජුරු ලකට ගිහින් රසාහාවක් එල්ලගෙන රසාවක් භාරගත්තා ලොකු දනමත්ති බෙනැති හිද වෙන්න ඇති රජ්ජුරු දුන්න ූරු තියතමයි රාජ්‍ය සේවකය නැගිට්ටවන්න ඕන හේනට කුම්ඹරට යවනයි අවන්න ඕන ඇත්ගාලට යවන මිනිස්ස අවිදි කරලා යවන්න ඕන ගාලට යවද මිනිස් අවධි කරවල යවන්න ඕන කැඳ හදන මිනිස්ස ලොව කැඳ හද වන්න ඕන මෙවිදිහට ඒ වර්තීන් කරන මිනිස්සුන්ට අවධිකරවල රැකියාව සඳහා පිටත් කරවල වෙන වගකීම තමයි කොඹ ගෝසගටද දුන්න. කුම ගෝස මුදයේම නැකටිනවා අද නංහෙම නෑනේ නැකිට වන්නහරි යමාරුවේ. රැකියාවට ආදර තියන මිනිස්සු කලින් නැගිටිනෝ කලින් වැඩ කරනවා පිළිබලට වැඩ කරනවා. හැමෝගම හිත දිනන විදිහට වැඩ කරනවා හැමෝටම ආදරණීය ලෙස සලකනවා ඔර්ථයට ආදරේ මිනිස්සු එහෙමයි ඒකට උත්සාහෙති එන්න ඕන. කුමගෝසක නම් පුදුම විදිහ රැකියාවට කැමති ගුදේ නැගිටල මිනිස්සුන් අනගහල රැකියාවට යොද වනෝ. රජුරුවන්ට කුමගෝසක කට හැ ැහවුණ. ක හන්ට හැනකොට කොම ගෝසකගේ හට රජුරු කිව් මේ මනුස් යටටැන ලොක දන ඇත්තියෙන් දඕන හොඳ ගැඹුරු කටක් තියන්නේ. එහි මනාවක කියන්න පුළවා කොහොමුදු සාහිනස්වෙහම කියන්නේ. ඇර බුදුරජාණන් වහන්සගේ පාසලකුණු දැකලා නන්දගේ අම්ම කිවේ මෙයානංකාමයට බැදෙන ක නෙක්නේ කියල පාසලකුණු දැල කියන්න පොළ. හොඳ පරිණිත දැනුමත් තිය නත්දකීම් තියෙන ගුරුවරු පැවිදි අය ෝලෙක් සිවුරු පොරවන විදිහට කියනවා එක තම ඒ අයග තියෙන ගුරුවරුන්ග තියෙන පරිණතකම එනිසා තමයි සිංහලී කියන්නේ හැදෙන ගහ දෙපැත්ෙන් දැනයි කියලා මිනිස්ස හැරෙනකොට කියන්න පුළුවන් කොයි වගේ අයිද කියලා කුමගසක කටාන්න හැනකොටම රජුරු කියනවා මිනිහ ලොකු දනයඇත්තියෙන නිසා කැද වා කැඳ වෙල හද හිනිරුදත් තරයිමකුත් කිවෙන රච්චුරුහුතු උපායක්ය දෙව්වා ඒ උපාය තමයින් රාජ මාලිගා හිටපු මෙහෙසයක් සහඒ මෙහසයකි දියනය කුඹ ගෝසක පිටිපස්සෙන් ගැව්වා යවල රෑට රෑවෙනකං ඉඳලා කුඹ ගෝසක තනිකඩයන ගෙදර ලඟට කිටතු කලා ෙටු කල්ලොගොපුතා. හදනං ඉතාමත්ම රෑබෝ වෙලන් තියෙන්නේ අන්න විදිහක් නෑ අප ඉන්නම් මෙහෙටවෙලා. මෙමත් අනිම ඉන්නඉති මයි දුවයි විතර හික රෑක් විතරක් කෙටියොත් ඇති. පිරිමි ගොඩක් විටආඳිනවා. කුම ගෝස කහුන ගැටේට උම ගෝසක කිවෝ හොඳයි ඉන්න කිව්වා. ගෙදරට වෙලා හිටිය. ඉන්නකොට උදේම කඋම්ඹ ගෝසක නැගටලා රැකියාවට ගියාට පස්සේ මේ හම්ම එකුතු වෙලා හුද්දට ආහාරයක් හැදවා කෑමටික හරි සුවඳයි පිරිිමි කට රහට කන්න කෑමතිය දත් එෙමයි අදත්තහෙම මතුවටත් එහෙම එනිසා කඋඹගෝසක ගෙදරාව ගෙදරෙනකොට හරි සුවන්තට තියෙනවා කෑමටිකක් කදලා කෑවා ඊට මැසිකව පුතා අපි දෙන්න මෙහට වෙලා මේ කෑම ටිකක් වියල දීලා බුදු පස්ථාන කරගෙන මෙහිට වෙලා ඉන්නන් ගෙවා. කුඹකෝස්සක මුල්කාලි අකැ මැතිවුණනා කෝහමරි පස්සේ කැමැතිවුුණා. ටික දවසක් ැනකොට මේ අම්මන්ඩි කල්පනා කලා මේ කොල්ල කෝහ මහරි මගේ කෙල්ලට බන්ඳල දෙන්න ඕන කියලා. අද වගේඉන් හිස්පරිින්න්් දාාපු මෙට්‍රස් නෑ. එයටට දාපු හොඳ ලෑලිත් නෑ. ඉහානට ඉහවියන්වත් පයානට පාවයන්වත් නෑ වඩු ටුඩ වියෙනොත් නෑ හරි පුංචිකෙ දරක මේ අම්ම කිවවා පුතාඹ පුතාගැන තුුවට දුවටි කිවා මීෝ කපන විදිහට අර ඇඳී තියෙන දැල් ටික කපන්න ඕන කිවල අනු ටික කැපුවා කුඹ ගෝසක ඉතින් උදේමෙනැගෙටල රස්සාාවට යන මනුස් යනය ඇවිල්ල මුනින් අතට වැටිල නිදාගත්තා ඇගේ බර වැඩි වෙන එක එක ලනු පට කඩාගන්න බිමි වැටුණා මහරෑමැත්්දේ කුම ගෝසකට බිමට වැටනකොට අම්මා වෙද වුණ අම්ම නැගෙටෙලක් කොල්ල ගොලු අතගාල තිං හත පැහැ පිහදා නැති කිවපුතා කමක් නෑ ඉති අපි එක්කම්ම පැදුරු පැත්ත කරලා බුදියගණ කකිෙවා කෙල්ල ලඟින් තියලා කුඹ ගෝසක නිදි කෙරේවා ුඹ ගෝසකති බභාාවෙන තැනට පත්ව වුණා ටිකතවසක් ගෙහාම රජුර දැහ රජරුවන් ගෑමන රජුරෝකිවා දඩ නියම කරලග දරට පනිිවඩයක් යව දැ මේ අම්ම කිව පුතා දැන් රජුරු දඩයක් නීමම කරල තියනො සල්ලි නෑ ගෙවන්න කොහම අපි ගෙවන්නේ අපි ගෙවිී නැත්තන් අල්ල ගැනයනවා ත් හඟවල තිබුණු ධනයෙන් රන්කහවනු කේපයක් අරගෙනවිදී අම්ම ගතට දුන්න දීලකිවා මේක ගිහින් රජරුවට බදු ගෙවල එන්න කියලා දඩේ ෙවල එන්න කියලා. මේ කාරන්ගයා අරයන රජුරු අල්ලගෙන කෙවා මෙහි කොහින් දෑ මෙච්චර සල්ලෙ. මේ කාසිනම් මගේ නෙවෙයි මේවා තියෙන් න පරණ කාසි ගොඩක්කෙව කාගෙද කියලා හඳදිකොත් කුඹ ගෝසකගේ එන්න කිව්වාවා කොම ගොස්කෙන් ඇහු උඹට කොහින්ද මේ සල්න්නේ. රජතමනි තාත්තගෙන් කොච්චරක් ධනය තියෙනවද දන්න කිවා. ගැල්ලසුවක රත්තරම් පටවල අරංගය මාලිගාවට. මහදන සිටුවරු තනතුරක් තුන්නා දුවනී විවාහ කරලත් දුන්නා. හිට හරිම සත්පුරුෂව වීර්ීවන්තව ජීවිතය කිෙව්වා. කොහොමහරි මේ කුඹ ගෝසකට පින පැදුුණා. රුහම් බිෙද ුතුහදුරහබවෙන්න ඉති ඕෝක තමයි නිදහනේ න මෙතිනි දැන් ගොඩක්ට අපි බනහලතින් ඔතනඉන්නේ ඔතනි බණටි ගහලගෙන සාදු සාදු කුඹභ ගෝසක සෝතා පන්න වුණක් කියලා ඒක වැඩක් නෑ ඔය කතාව ඇතුලි තියෙනවා අභ්‍යන්තරික ධරම කාරණාවක්ක තමයි මං අද ඇත්තන්ට දේශනා කරන්නේ කුම්ඹ ගෝසගගේ සල්ලිත් කුම්ඹ ගෝස ගහුවිච්චිවත් කුම්ඹ ගෝසග වරපට ැඩිච්චකව එකක්වත් අපිට ඕන්නෑ ඹ ගෝසකට මෙච්චට සල්ලි තිබල කුඹ ගෝසක සෝතා පන්න ඕනානං ඇයි අපිට බැරි අන්නේ කුඹ ගෝසකට වදාළ ධර්ම පරියාය තමයි අදෝ ඇත්තොත් එකක සාකච්ා කරන්න. බුදුහාමුදුරුව කුඹ ගෝසකට වදාරනවා උටහනවතු සතිමතෝ සුචිකම් මස්ස නිසම්ම කාරිනෝ සංඥ තස්ස්ච ධම්ම ජේවිනෝ අප මත් අස්ස යසෝබි වඩ්ඩතිය ඌක තමයි ේක්ෂනා කළේ ඒවා බදුරජාණන් වහන්ස මේ උට්ටානවතෝ උත්සාහවත්වෙන සතිමතෝ සිහි ඇතිව කටයුතු කරන. සුචිකම් මස්ස සුචි කියල කියන පිරි සුදු කර්මාන්ත ෘර්ථීයන්තුලනියලෙන් නිසම්මකාරිනෝ විමසා බලා කටයුතු කරන සංඥතස්ස්ච ධම්ම ජීවිනෝ හික්මීමකින් යුක්තව කල්ගෙ වෙන අයට අප මත්තස්සය සෝභි වඩ්ඩති නොපමාව යසස කීර්තිය ප්‍රසංසාව වැඩෙනෝ මොක තමයි පස තමයි හරිම ලස්සන ගැබරු ධර්මකාරණාවක් මේේ තියෙනවා මෙලවට කාරණත්තියනම් පරලවට කාරණත් තියන මෙලව පරලව දෙලව ජීවිතයටම උචිත්ත වන ධර්ම පරියායක් තමයි මේ දේශනාව තියෙන්න. ලෝක ජීවිතය ගෙවන කෙනෙකොටත් ලෝකොත්තර ජීවිතයටට ප්‍රවිශ්ට වලන්න කෙනෙකොට පුද්ම සුන්දර ධර්ම පරියායක්. උ්ටානවත. වීරිය තියෙන්න්න ඕන්න. ට බදුරජාණන්හන්සේ ව්‍යග පපජ්ජ සූත්‍ර දේශනා කළපු කතාවත් තියවා කතමාච ව්‍යග පපජ්ි උටහන සම්පදා යිද ව්‍යගපජ්ජු කුලපුත්තු යන කම්මට්ටානයන ජීවිතන් කප්පේතේ ව්‍යගපජජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ව්‍යගපජ්ජ නතක කල පුත්‍රයට කියයනවා කම්මට්ටාන්නේ කම්මට්ටානයන ජීවිතන් කප්පේට යදි කසිය දිවිග වෙන කෙනෙක් නං එයා කසියක් ගොවිතන් කරනකොට ැ වග කරනකොට වනිච්ජහ මෙලදං කරනකොට ගෝරක්කේන කොයිතැන් කරන හරක් රකිනකොට රාජපෝරිසේන රාජකාරී කරනකට රජී රැකියාව කරනකොට සිප් පං්ඥ තරේන ඉගෙන ගන්නකොට තත්ව දක්කෝ හෝතේ ඒ කටයුතු සඳහා දක්ෂ වෙන්න ඕන අනලසෝ කම්මැලි වෙන්නේ පා තත්තුරුපායන් බීමමන්සා සමන්නාගතව ද මසුම් සහිත නුවනකින් යුක්තව අලන් සංවිධාතුන් අයන් උච්චති ව්‍යගපජ්ජ අලංකාතුන් අලන් සංවිධාතුන් අයන් උච්චති ව්‍යගපජ් ු්ාන සම්පතා මකට තමයි ව්‍යග්ගපජ්්‍ය මම කියන්නේ උට්ටහන සම්පදාව කියලා උටටහන වේරීතියෙන් ඕන නැගී සිටි වේරී තියෙන් ඕන මොකටද නිවල් ලබන ශ්‍රාාවකය කළංඟත්තිෙන් ඕන ඕක ජවිත ගවන්නේ කළඟති ෙන්න්නත් ෝොන වීර්ය කම්මලිකම නැකම කුසිතකම නැකම ඒකට තමයි මෙතන කියනෙ උට්ටානවතෝ කියලා බෞ්න්න යෝගා වචරයෙකුටත් බුදුහාමුදුරු මතක් කරන මානනෙන් ආරම්භ කරනලද වීරී තියෙනන විරියාය සයායන් දම්මෝ නායන් දම්ම කුසීතස්සමරීවන්ත ශ්‍රාවකයන්ට තමයි කියන මේ ධරම දවාරය විවරෘත වෙන්නේ කුසිට කෙනනාට විවරෘත වෙන්නේ නෑ. එ නිවල් ලබන්නත් බෑකුසිීත කෙනට ලෞකික ජීවිතය ගිවන්නත් බැකුසිත කෙනට. නිවල් ලබන කෙනාලඟ මොකක් සඳහන්ද වීරිය තියෙන් ඕන එයාළඟ තියෙන් ඕන පෙන්වත්න්නේ සතර සම්මය ප්‍රධාන වීරිය දියුණු කර ගැනීමට වීරී තියෙන් ඕන නිවල් ලබන කෙනට නිවන් අපේක්ෂා කරන කෙනට බුදුම ගණුගමන කරන බුද්දස්වාාවකඇට සදධතියෙන් ඕන ඇට වේරීතතියෙන්න මොක් සඳහද වීතිය වු සතර සම්ය ප්‍රධාන වීර්ීතියෙන් ඕන. එන සතර සමය ප්‍රධාන වීරයේ වඩන්න එක විතරක් මදි. කායනු පස්සන වඩාගන්න වේධනු පස්සන වඩාගන්න චිත්තාානු පසන වඩාගන්න දම්මනු පසන වඩාගන්න. සතර සති පට්ඨානේ වඩාගන්න යෝගාවචරයයා අළඟ වීරීතියෙන් ඕන. බීරීියනති ශ්‍රාවකයට සතර සති පට්ඨාන වඩා ගන්න බෑ. ඇයි බැරිේ මේ කයේ තියන ස්වභාවේ යතාපරිද්දිින් දැකගන්නන්න වීරයතියෙන් වනු කයි තියන ස්වභාවේ යතා පරිද්දිෙන් දැනගන්න වීරීතියෙන් ඕන ඒතවක් බුදුජාණන් වහන්සේ ළට ්‍රාවක සාරපතය වහස තමයිට්වනි සාරිපුතය වහස ටුන දුරජාන් සාරපතය වන්සේඇත දර් සකචචක් සාරිපපුත් හාමුදුරු බුදුරහාදුරුවන්ගෙන් හ නෝ සාමී භාග්‍යතුන් වහන්ස වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචු බාධනස්කාන්දයෙහි ඇති ආදීනව දැකල නිස්සරණයට පත්වෙන්න මඟක් ප්‍රදාාරන්න කියනවා හ බුදු හාදුරුව වදාරහර ලස්සන ධර්ම සංහධයක් බුද හාදුරුවේ වෙලාදි කියනවා ම තක් කරනවා පෙන්වත් මහනනේ මේ රූපය නිත්‍යයිද අනිත්‍ය දිග ලහව මොනුවග දිිච්චි රූපේද සතර මහ ධාතුන්ගේ හැදුන රූපයේ නිත්‍යයයිද අ නිත්‍යයදදි කෙළලොව. ආහාර නිසා වෙනස්ව වෙන රූපය නිත්‍යයයි ද අනිත්‍ය ඇදිි කෙළහොවා. ඇතුන් නිසා වෙනස්වෙන මේ රූපය නිත්‍යය දැනිත්‍යයදි කළලොව කර්මය නිසා වෙනස්ව වෙන මෙ රූපය නිත්‍යයයි දනිත්‍යයදදි ක ලොවා. අනිච්චම්බන්තය ස්වාමීනය නිත්‍යයි. මුුදුරජණනාන්ස නැවත ප්‍රශ්නකා අනවා අනිත්‍ය නන් ඒ දුක් සහිතයිද සැප සහිතයිදිගේ ද. ස්වාමීනි දුක් සහිතයි කියෙනවා. විදිට රුපවේදනා සංඥා සංකාර විඤ්ඥානයන් හි තියන අනිච්චතාවේ දුක්ක ස්වභාවය අනත්ම ස්වභාවේ පිළිබඳව භග්ගතුන් වහන්සේ වදාාරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. රූපීදීන් අනිත්‍ය දුක්ඛ අනාත්මකින ස්වභාවේ යතා පරිද්දිින් දකින ශ්‍රාවකයා රූපී පිළිබඳව ඇතිවෙන කැමැත්ත ඇතිකර ගන්න නෑ කැමැත්ත දුරු කරගන්නු. හැබැයි ඒක එක පාරම වෙන නෑ එක පරවෙන්නේන ඒක වෙන්න දීර්ග කාලයක් ගිහාමයි ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන සූත්‍ර ඇත්තේ න පෙන්වත්න්නේ වැෑයකමිටක් උපමාවක ටරගෙන භගවත වහසේ වදාළ දේශනාව වැෑයක මිටක් ෑමිටක් ඔයතු දන්නයි වැෑගෙන කියන්ඩ ඕන්න මිනිස්සුය ගස්වල පොතු ගහන්න පරකාල ිනිස්සුන් පොළගස් ටිකක්. පතුරු ගහගෙන පරාලටිකක් කදාගන්න හඩවාසු හ කෙනෙක් ගහක පොත්තක් ඉවත් කරලා ගහහි කඳකපල සුද්ද කරලා ලීටිකක් කදාගන්න වෑය ගත්තා වැෑට ගන්න මෙට මේ අරටුවක් ඇති ලීයක්ක් ගන්න එලේ තෙන ලීයක්ක් ගන්නන හරිහයිය වැෑයේ මෙට දවසන් දවස ගෙවෙනත් පේන්නේ වැෑයමට දවසන් දවස ගෙවෙන පේන්නේ අද කොච්චරක් එවුුණනද කියලා ගොවිට පේ නෙත්නෑ ැන සමාවන්න වඩුවට පේ නෙත් න ලීරණ මනු සැට පේෙන් නෙත් නෑ අද කොච්චරක් වැෑයමිට ගෙවිලිවරයිද කියලා පේවාද පේ නෑ දඕෝකම තම වත්තන්ග ගහන්නත ඇත් තොළඟ තියෙන රූපය අද දවසට වයිසට කියබ ඔබට පේනොද කිය හොත්ඔපගේ නෑ කියලා අද අද උදේ නැකිිට ඔබ අද රාත්‍රයෙන් ඉන්දට යනකොට යි කිය කියන්න බෑන වයිසක හිල්ලනේ එකොට කවර දැ හවසට බෙන්හ ත දවසක කොච්චරක් වයිසට හිලද කියෙලා මවබට යෝජනගනොට උත්තර ඇදදිගන්න බැ ඇයි දවසකට දවසක තුළ වයිසට ගියක උබේ ඇස්තකට පේන ඒවගේ තමයි බෑඒ මිට දවසක ගෙවෙන ප්‍රමාණය එක දවසෙන් පෙන් නෙත්නෑ එනක් කොමද පේෙන් මාස ගාන කවුරුදු ගානක් ගෙහම වැෑයේමිට ගෙවිලා කියලා බෑයේ පාවිච්චි කරන මනු සැටදරෙනු ඒ වගේ මේ රූපයේ තියෙන ආදීනව ගැන මෙෙනෙහි කරන දීර්ඝ කාලයක් මෙනෙහි කරන ශ්‍රාවකයාට වේදනාවේ තියෙන ආදීනව දීර්ඝ කාලයක් මෙනෙහි කරන ශ්‍රාවකයාට සංඥාවේ ඇති අනිත්‍ය දුක්ක අනාත්මතාවේ දීර්ග කාලයක් මෙනෙහි කරන ශ්‍රාවකයාට දීර්ඝ කාලයක් ඉක්මයාමෙන් පස්සේ කියන්න පුළුවන් කොච්චරක් නං මගේ කෙලෙස් මා විසින් දුරු කරගෙන තියෙනවාද කියලා සෝතාපන්න ශ්‍රාවකයෙකුට කියන්න පුළුවන් සකුරදාගාමීසා කෙනෙකුට කියන්න පුළුවන් නාගාමී කෙනෙකුට කියන්න පුළුවන්. අරහත්වයට පතිච්චි කෙනෙකුට කියන්න පුළුවන් කියනවා. තම තම ළඟ තිබුණු කෙලිස් තම තම ප්‍රමාණයෙන් කොතරම් කොතරම් පරිද්දිං ශේවී ගිය ඇදද ඒ පරිද්ධෙන් වදාරන්න පුළුවන් කියනවා. හටත් තෝකමයි පින්වත්න්නේ සප්ති බෝධ්‍යංග ධාරම සතර සතිපට්ටානය අරි අස්ටාංගික මාර්ගය දීර්ග කාලය දියුණු කළහම තමයි ඒකේ තියෙන විපාකයේ දැකගන්න දැනගන්න අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන ඒකට උත්සාහය තියෙන් ඕන ඒක තමයි ලෝකොත්තර ජීවිතයට ප්‍රවිශ්ට වෙන කෙනා ළඟ තියන උට්ටහනවීරය මකක් කඩාගන්නද කායානු පස්සන වඩාගන්න උත්සාහ තියෙන් ඕනෑ මේ කය තියෙන යතා ස්වභාවේ නිවැරදි ආකාරයෙන් දැනගන්න වීර්ය තියෙන් ඕ නැත්තැම්බ බ දන්න අනරුද්ධ මරහතන් වහන්සේ අනුරුද්ධ මහරහදන් වහන්සේට තමයි බෑ පුදුම විදිහි විතර්ක සිතිවිලි හටගත්ත ස්වාමීන් වහන්සේ කෙන උන්හන්සට තමයි මහා විතර්කයන් හට ගත්තේ උන්හන්සේ කොච්චර වීරය කලාද එනිසා ලෞකික ජීවිතය ලොකොත්තර ජීවිතය සාර්ථක කරගන්න කෙනකොටත් ලෞකික ජීවිතය සාර්ථ කරගන්න කෙන ගොඩත් උත්සාහතියෙන් නඕන. බහන් උත්සාහහිතතියෙන් ඕන බාවනා කරන්න උත්සාහහිතයෙන් නොන දන්න උත්සාහේතියෙන් ඕොන උත්සාහ නැති මනුසිහට බනාහන්න දන් දෙෙන්න්න සිල්රකින්න බෑ. උත්සාහය නැති බාල අන්ද මෝඩ මිනිස්සුන්ට කොවිතැන් කළත් තරීර කරගන්න බෑ. දනාම් කළත් තරයට කරගන්න බෑ දිවිපැවත්මත් තරියට කරගන්න බෑ ඇයිඒ එයාළඟ නිෙවැරදි උත්සාහයක් නැතික මනිසා ඒ මනුස්සයක වැඩේ අනුන් ීරිශා කරණ එක ක්‍රෝධ කරන එක කුහකංකරන එක පාලි ගන්න එකඒව බාල අන්ද මිනිස්සුළඟ තියෙන දේවා උත්සාහය නැති මිනිස්සු කරන්න එකනකාට්ට හානිකරන එක සාහන්ත මිනිස්ස කරන්නේ තව තවත් කෙනෙකුගේ දියුණු දැකල සතුට වෙල තම අභිප්‍රාය කරෙ ගමන් කරන එක ඒකට තමයි මෙතැන ගැන උට්ටානවතෝ සතිමොතෝ ඉළඟට සති සති කියැනම ගද සිහය දැව ඇත්තුො තහන තියනවා සති සම්පජඥය කියන මාතෘකා සම්මා සතිය කියන තැන එ සතිය සිහිය මොකක්ද මේ සතිමත් බව කියල කියන සතිමත් බව කියල කියන්නේ. තමන්ගේ කුසල චිත්ත වීතිය පිළිබඳව නාම ධර්මයන් දරමුණු සිහිකර ගන්න ඩොපකාරුවන සිතුවිල්ලට තමයි මෙතන සති කියල කියන්න. එවට මෙතන විග්‍රහය තියෙනවා. සරන්තිතාය සායංවා සරණමත්ත මේවවා තාසායති සති. යම්බඳු ශත්තිමාත්‍රයකින් අරමුණෙහි සිහි කරන්නේද එ සිහිකරනවද සිහිකිරීමේ ශක්ති මාත්‍රය තමයි සති කියල කියන්නේ. එහන මෙැන ලෞකික ජීවිතයටටත් ලෝකෝත්තර ජවිතයටට දෙකටමතියෙන්ඩෝන එකක් තමයි සතියෙන්. මොකදද. කුසල් සිතුවිල්ලක් තුළ සිත පිහිටුවන්න සතිය තියෙන් ඕන. ධර්මය යෝගන්නනවා අපිලාපන සතිය සහ උප ගන්හන්න සතිය කියල සති වර්ගත් දෙකක්. අපිලාපන කියල කියන්නේ සිතට වැටු වු යම් අරමුණක් අමතක වෙන්න දෙන්න නැතුව නිතර නිතර සි සිහිය තබා ගන්න එකට කියනවා අපි ලාපන සිහිය කියලා ඒකට තම මෙදන සති කියලකන්න අච්චර ධනයක් තිබුණු කුම්ඹ ගෝසකට සිහිය ගැන කියවා නෙමේ කුඹ ගෝසකට සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන මාරගය තමයි බුදුහාමුදුරුමි වදාරන්න හැබයි කුඹ ගෝසක පිළිගත්තා ඔඇත්තොත් එහෙෙනම් පිළිගන්න. අපිලාපන කියලකිවි සිතට කොඳ කුසල අරමුණක් ආවහම ඒ කුසල අරමුණ සිදී යන්නට නොදී බලාගන්න එකට තමයි කියන්නේ අපි ලාපන කියලා මෙන් මේ වගේ සතර සතිපට්ඨානය සතර සමය ප්‍රධාන වේරයේ මේ පං්ච ඉන්ද්‍රීයේ මේ පං්ච බලය මේ සප්ත බෝදධයන්ගේ මේ අස්ටාංගික මහර්ගයේ මේ සමත භාවනාවේ මේ විදර්ශනා භාවනාවේ මෙබඳ වූ කරුණු සිතට ගත්තහම ඒත් ධර්මය අමතක වන්නට නොදී සිතෙහි ලා රැකගන්න එකට තමයිකිව අපි ලාපන කියලා තැමේකට හරි ලස්සන තැත්තේ නවා රටම්මස්සකෝම්හි කියන ගමී බුදුරජාණන් වහන්සේ සතිපට්ටානය වදාලහම මොතුර ගෙනනිියන්න අපපු ගැන උන්දල පවල් ලිං ගැට්ට එකුතුවෙල කතා කල්ේ නගේ ඔබ කොච්චර සතිපට්ටානය ගැන වඩල තියෙනවද කියලා. බලඩ අපි ලාපන කියන සිහියන සතිය ඔබටත්මං යෝජනා කර නවා මේ බණට එකහලා ඔබත් හොන්දටට සිහිකරගන්න ධර්මය ගැන ර්ම සිතින් අතහැරෙන හැම වෙලාවකදිම අපිලාපන සිහිමත පිහිට ළමතක වෙන ධර්මකාරණාව නැවතන් අවුස්සල්ලා මත ගෙතියාගන්න. ම ඕන තරම් මේ ප්‍රච්ඥාන නාලිකාවේ බණ කියලා ඇති ඔය සතර සති පට්ඨානය කියන්නේ තාත්තගේ උරුමෙන් පතිකුටු ලැබුණු දෑවැද්දක් බූදලයක්ට සැකගන්න කෙලා බුදු හාමුදුරුවදාලා. පවත් මහන පියවරුමෙන් ගොබලහට යමක් ලැබෙනව ද ගෞතම බුද්ධ වාසනය පියවුරුමෙන් ලැබෙනදකම දේතමයික සතර සති පට්ටානය සතර සතිපට්ටානයට සිහ පිහිටවන්න්න වන පුහුල් ඇල්ලේ සාරද හාමුදුරු දේශනා මාලාවක් ප්‍රඥානාලිකාවේ පැවැත්තුවා. අපේ හසලක සීලමල හාමුදුරු දීර්ග දේශනා මාලාවක් පැවැත්තුවා සිහය පවත්වන විදිහ ගැන සිහි බිෙෙන්න්න දෙන්නපා මොකකද සතර සම්මය ප්‍රධාන වේරය තුළ සිහි බඳන්න දෙන්නපා සතර සතිපට්ටානින් සිට ගැලවෙනකොට ගැලවෙන්න දෙන්නපා පංචි ඉන්ද්‍රීයම් තුළින් ගැවෙන්න දෙන්නප පංච ඉන්ද්‍රීන් අසංවර වෙනකොට තයි කාමච්චන්ද ව්‍යාපද තින මිද දච්කුක්ුච චා කියන නීවරණ දරමය ඇති වෙන්නේ අවිද්‍ය සූත්‍ර දේශනාමන් ප්‍රඥානාලිකාවේ මේ මාස දේශනා කළ ඉන්ද්‍රීය සංවරතාවේකට පත්වනකොට පංච නීවරණ ධර්මයන් ඇති වෙන කා දුච්චරත වචේ දු්චරත මනය දුච්චරත වන එක හේතුව හේතුවෙන් නීවරණ ධර්ම ඇති වෙනවා. එනිසා හොට සිහි පවත්වාගන්න ඕන පංච මේ පංච ඉන්දරීයන් පංච බල ශ්‍රද්ධහ බලය වීරී බලය සති බලයේ සමාධි බලය ප්‍රඥා බලය සිහ පිහිට වන්න ඕන ආර්ය ස්ටාංගික මාර්ගෙන් සිට ගැලවෙෙන්ඩ දෙන්න ඇතු ප්‍රඥාශීල්ල සමාධි දියුණු කරගන්න ඕන එකට තමයි මෙතන ගැන්නමක් කෙල සති කියලා අපි ලාපන සතිය හරියට බුදුරජාණන් වහන්ස කියන මේ මේ වගේ කියලා සක්විති රජ්ජුරුවන්ට සියලුමදී කරන බහන්නාගාරික අමාත්‍යවරය කනවා සක්කති රජරුවන්ට ඔබ වජනගුවත් මැනජගෙනින් ලොකලකු ව්‍යාරිකයන්ට බිස්නස්මන් ලට ඉන්නවා මැනේජර්ලා එයාල තමයි මුදල් පරිපාරණය කරන්න. සක්වි විදිරජකිෙනනකොටත් ඉන්නවා මැනේජ කෙනෙක් බහ්ඩා ගාරිකගෙනක් ඒ බහණන්්ඩාගාරිකෙනට බහණ්ඩාගාරික අමාත්‍යවරයට කියන්න පොළුව රජ්ජුරුවන්ට ඇත් සෙනක කොච්චරක් ඉන්නවද කියලා අයයි ගනින් දෝඩනෑ අස්ුවයි කොච්චරක් ඉන්නවද කියලා ගනිින් දෝර්න්නේ ල සක කොච්චරක් ඉන්නවද කියලා ගණින් දෝන්න. රත්තරං කොච්චරත් තියනෝද කියල තරාදියකට දාලා මනින් දෝන්න. රිදිී කොච්චරත් තියනෝවද කියලා පත් මේ තරාදියකට දාලා මනින් දෝන්න. දේවයන් වහන්ස අහන යම වෙෙලාවකදීම සිහි පිහිටුවල තියනෝ කියන ඒ බණ්ඩාගාරිකතුමාට බාණ්ඩා ාරයේ තියෙන දන දේපළ ගැනරජුරුවන්ටගයන්. ආංඒ වගේ අපිලාපන සිහෙන් කුසල ධර්මයන්න ආ කුසර ධරමයන් සිහි කරවනු සිහ පිහිටු වනිකැනයක. මේ අතු උඩට ඉස්සන කොට හිතන් ස්සෙන්නේ මොකද කියලා. ඉස්සන්නේ කාය දුෂ්චරිතකටනවාක් දුෂ්චරිතකට මනෝ දුශ්චරිතකටනම් ඔබ හිතන්න මංවගේ පෞකාර මිනිහෙක්. මෙච්චර ගෞතම බුද්ධ සාසනය ලැබිලා මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා හත්තම බුතරාචේ පවතින රටගත්තිපි දිල සත්පුරු ශම්මතාත කෙනෙකුත් ැබිල මංකරගණඩ යන වැඩි කල ඔබට බුද්දොස් නාගන යනගමන නවත්තන්න අපි ලාපන සිය එසිහ තියෙන මනුෂ්‍යයා ප්‍රාණගාත් යදත්තාදාානය කාම මිත්‍යාචාරය මසාවාදී සුරාමේරි පිසුනාවාචා සම්ප්පලාප මිච්චා ජීව සිද්ධ කරන්නේ නෑ අපි ලාපන සිහ තුළ සිත පිහිටොලඉන්න නිසා. එඒ අට තමයි පින්වත්නී දියුණු වෙන්න පුළුවන්නේ. ධර්ම එයා කිිට්ටුවෙන් ජීවත්වය නෝ ධර්මයට ඇසුරට ලැබෙනවා. උද්ගාන කියල කියනම ගදද ලා කොට ගැනීම උද්ගාන ලක්ෂණක යුක්ත සිහිය කියලක යන්නේ සක්විති රජ්ජුරුවන්ගේ පරිනාය කරත්තය පරිණය කරත්තෙන් රජ්ජුරුවන්ට පෙරුද්දයි මොහෝ අවිරුද්දයි මොහ උපකාරයි මොහෝ අනුපකාරයි මොහ විටවත්. මොහෝ අහිතවත් මේ අයට ලං වෙන්න ෝන මේ අයගෙන් තුරස් වෙන්න ඕන ආගේ වගේ කාය කරමාදිී අහිත කර ධර්ම පන්න ආහැරලා කාය සුචරතාදී සිහිකර ධර්මය ලංකොට දෙන්නේ උපගහන සතියෙන් හරියට පෙනේරයක් වගේ හොඳදේ අපට තේලා අරකදේතියාගන්න බලා කරන්නේ කන ඒවගේ මේ උපගහන සතියෙන් සිහියෙන් අපට පොළුවන් තේරුන්ගන්න මකක්ද. මේ සිතුවිල්න කොයි වගේ එකක්ද මේ සිතිවිල්ල කුසල කුසල පක්ෂයට බරයිද මේ සිතිවිල් අකුසල පක්ෂයට බයිද. මේ සිතුවිල්ල නිරේ ස්වභාවයට බරයිද මේ ර මේ සිටවිල්ල සුගති ස්වභාවයට බරයිද. නුවනක යුක්ත විත්්මසල දැනගන්න පොළුවන් උපගහන සතිය පිහිටල තියෙන ්‍රාවකයට සතිච්චකාහං භික්කවේ සබ්භත්තිකං වදාමේ මහනනේසිහිය සියලුම අර්ථ සිද්ධි සිදු කරන දෙයක්සිහෙන් තමයි සියල්ලම සිදදු කරන්නේ අපි ගේනවා ගමේ මිනිස්සුක එකේ කමන වැඩ කළම මේ මිනි හරියට හැසිරෙනසිහි පතක් ඇති මහන්ද බද්ධිගකගගේ කියලා. අපි ඉතිං වැරැද්දක්වුණහම අපේ වැඩිහිටියයි කියනවා ට සිීහඇති බෙනැදමි බඩි කරගන්න කියලා සිහිය සියලු ම අර්ථ සිද්ධි සිද්ධ කරන්න සිහියෙන් මේ බුදු හාම් දුරු තමයි වදාරන්නේ සති කියල කියන සිහට එන සියල්ලම අර්ථ සිද්ධිය පමුණුවන්නේ සිහියෙන්. එනිසා විපත්වලින් ආරක්ෂා කරන දුරටු දුරුටු පාලකෙක් වගේ තමයි සිහිය නතුරගින් රැකග ආරක්ෂකයෙක් වගේ තමයි සිිය. හත්පතින් මාරක්ෂා කරනෝ සිහය අටුවාවෙ කියන්නේෙ කොහොමද ආරම්මනේ දල් පතිට්ටත්තා පන පුසිතා පුසිකා විය චක්පු ද්වාර රක්කන්තෝ දවාරිකෝ විය්ච දට්ටබ්බා. අටුවාවෙ කියනවා දොරුටු පාලකෙක් වගේ ආරක්‍ෂා කරන්නේ සිහිය. සි වෙන ක්‍රෘත්තිය තම එක්මකක්ද නමුලා බවට පමණුවනවා මුලාවට පත්කරන්න නෑ සිහිය තියෙන කෙන දෙ බලන්න අපිට මෙච්චර කාලයක් ඇහුනේ මට්ට මේ කුඹ ගෝසකගේ අර ධනය කතාවනේ බුදු හාම්දුරුව කුම්ඹ ගෝසටකව බනය කතාව හෙන්නෑ කුම ගෝසකල්ලඟ වාාඩි කරගෙන බදුහාමුදුරු කියන්න මෙන්න මේ කතාව කුම ගෝසකඹ හිතපං සිහයෙන් යුක්තව කල්ගෙවන්න කිවා සිහයෙන් කරන්නය බව නොමුලා බවට පත් කරන මුලාවට පත් කරන්නන්නේ මකද දෙගෑනේ අනත්‍යයදේ අනිත්ත්‍ය ලෙස පෙන් නවා සිහිහ තියෙන කෙනාට දුක් සහිතයදේ දුක් සහිත බව පෙන්න්නනවාසිය තියන කෙනාට අනාත්මතේ අනත් හැටියට පෙන්න්න නෝ සීහ තියන කෙනාට එෙම නැති කෙනට පෙන්වය ඇති කරන්නන්නේ මකද විපල්ලාසයක් ඇති කරනවා. විිපල්ලාස චෛතිසිකය දුරු කරන්නේසිහයෙන් ඒ නිසා නොමුලා බවට පබුණුවනවා. ගුණ දහම් රැකීමට අරමුණු එලවනවා. ගුණදහම්ම පුරන්න සිත පිහිටුුවනවා. සතිපට්ඨාන ධර්මයත් තා හාරත්තියෝනිසු මනසිකාරයක් දියුණු කර ගන්න සිහි උපකාරයක් වනවා. අභිජානත කටුමිකා, ඕලාරික විஞ්ඥාන, හිතවිඤ්ඥාන, අහිත විඤ්ඥාන, සභාගමිනිමිත්ත විසභාගනිමිත්ත කතාබ්ඥාන ලක්ඛන සරණ මුද්ද සංකා තාාරණ භාවන පෝතත්ව නිබ්හන්ත උපනිකේ පණ අනුභූත මේ කියන සොලුසින් බණපොතේ කියනවා සිහයට කියන වචන පර්වයාය වචනටිකක් මේ විදිහට. සිහි පිහිටව ුතු කොයි කොයි ඇැංවලද කායානු පස්සනාවත් තුළසිහි පිහිටුුවේුතු. ඒටකන සති සි පට්ටාන පිහිටුවනවා එහ කෝද සසිහ පහිටුන්න්න ඕන කායානු පස්සනාවට සිත පිහිටු අන්න ඕන කියන, කොඹ ගෝසකද. කුම ගෝසක වේදනානු පසනාවේ සිත පිහිටු වන් ඕන කියනවා. කුම ගෝසක චිත්තාානු පසනාවේ සිත පිහිටු වන්න්න ඕන කියනවා කුම්ඹ ගෝසක දම්මානු පස්සනාවේ සිත පිහිටු වන්ඩඕන කියනවා. පලේතමයි කියනවා සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයාට මනවින් ධර්මාව බෝධයට පත්වයෙන්ට උපකාරයක්ක නොහෙනම්සිහ පිහිටුවන් ඕන්න තැන්ටික කියවා. එළඟට කියවා යමෙකු පිළිබඳව සහය පිහිටිුවනවන අතන කියන්නේසිහය පිහිටි විය යුතු ස්ථාන පලේස් එකක් ස්ථානයක් තමයි එතන කියන්නේ මෙතන කියන සිහ පිහිටුවන පුද්ලයකින්න්නවාවනම් කවුරු ළංගද සහ පිහිටුවන්න වවන රගැන පුච්ජලයක් ැන කුම්ඹ ගෝස්සක උඹ සසිහ පහිටුවනවනං පිහිටු ුතු පුද්ජලය තමයිකවා බුද්ධරත්නය කරේසිහ පිහිටුවන්නකවඒකටයි ගැන ුද්ධා නුසතිය කියලා. විසිරණ සිත නොවිසිරී පවත්වන්ඩනං විසිරෙනවනං විසිරණ සිත බන්ඳධවන්න කිව පූ්චලයක් ළඟගේ පුද්ලය තමයි බුද්ධරත්ය කිය බුද්ධානුසතිය. සිරන සිත පහිටිුවන්න පුළුවන් පුච්චලයකේනොනන් ඒ තමයි ගොත් ධර්රමේ දම්මා නුසතිය. විසිරණ සිත පිහිටුවන්න පුළුවන්නම් පිහිටුවන්න ඕන තැන තමයිකිවත් සංගානුස්සතිය. විසිරණ සිත පිහිටුවන වනම් පිහිටුවන්න පුළුවන්න්න තමයිකොත් සීලා නුසතිය. විසිරන සිත පිහිටුවන වන්නම් පිහිටුුවන්න ඕන සිත තමයිකොත් ජාගා නුසතිය. විසිරෙන වන්නන් සිත විසිරන සිත පිහිටුවන්න ඕනකො දේවතානුස්සතිය. විසිරණ වනන් ත විසිරෙන සිත තින් ඕවන තැන මයිකව මරණ සතිය විසිරණ වනම් විසිරණ සිත කුඹ ගෝසග තියන් දෝනකුව කාය කයි ඇතිවෙන මේ වෙනස්වීම පිළිබඳව ඇතිවෙන සිහිය විසිරණ වනන් සිත විසිරෙන සිත තියන් දෝනකව හානාපාන සතිය තුළ යමක පිළිබඳව සිත පිහිටවුවනව නම් පිහිටන් ඕනකො උපසම කියන තැන්හේ පුන පුුණාවඩන්න කිව පුන පුනාාසිීහය පහිටුුවන්න කිවා. ඒ ඇනෙම අදාානුත්සතේ. පවතින සැද හැති පුතුන්ට සුදුසුසිහය පිහිටුවන්න පුළුවන් සුදුසුම නිවැරදිම සීයට තමයිකිවේ අනුස්සති කියලා.සි තැනට ගැල පෙනසේ පිහිටුවනන අතන කිව්වා සසිය පිහිටිවී තු තැන් සතර සතිපට්ඨානය සය පිහිටිවීතු සිහි පිහිට වයුතු යම් තැනැත්තෙක් වෙනවනං එතමයිගොත් දස අනුත්සතේ එළඟට කිව සිහය තැනට ගැලපෙනසේ පිහිටුවන වන තැනට ගැලපෙනසේ සහය පිහිටුවනවන සති සම්බුද්ධංග ධරම තුළ සත පිහිටුවන්නකිවා සම්මා සතිය තුළ සිත පිහිටවන්න කිෙවා. සති බලයසාහ සති ඉන්ද්‍රීය තුළ සීය පිහිටුවන්න කිෙවා. බුදුරජාණන් වහන්සේ කනෙහි සිත මනාලෙස පිහිටන කෙනාගේර් ගැන ක්‍රමාණු කූලබම බුදුගුණ හද මඩල තුළ මැවෙනවා කිවකුම්ඹ ගෝසකට. සුච්චිකම්මස්ස ඊළට බලන්න දැම්මං ඔ ඇත්තැන්ට වදාාරන මේ ධරම පරියායි ු ෝසක තම බුදුහා මුදුරෝ ලඟවාඩි කරව ගෙන තවත් පිරිසක් එක්ක මේ දේශනාව පවත්වන් ඒළඟට කියන ධර්ම පරියායතම සුචිකම්මස කම්මස්ස කියලගැන්නේ කරම කරන වැඩ සුචි කියල කියන්නේ මේ උපසර්ගයක් පපරාව සසන්න ද වී ආදස්ූ අද එ සූ කියල ගැනම ගත්ද සුපිරිසිුදුයි පිරිසිුදු කර්ම තියනවා ඒට තමයිනෙ සු්චිකම්මස්ස. අප මත් අස්ස බලා සිටිනෝ මොකක්ද කායකර්ම වාක්කර්ම මනෝකර්ම මෙව නොගැල ඇපැන පරිදි සිද්ධ කරනවා නම් ඒවට කියනවා පිරිසදු කරම කියලා මොනෝදකයින් කරන පිරිසුදු කර්ම ප්‍රාණඝාතය කරනවා හොරකංකරනවා කාමි වරද හැසිරෙනවා අ ඒව වැරදි වැඩ ඒවට කියනවා සුචිකම්මස්ස කියල නෙමේ අප පාපි වැඩ කියන කුම්ඹගෝගකත කුඹ ෝසක කවදාකවත් පාපී වැඩ කරන්නපා කියනවා. කයින් වැරදි වැඩ කරන්න පහ. වචනයෙන් වැරදි වැඩක කියන්නපා. මනසිං වැරදි දේවල් කියහිතන්නේපා. සතුන් මරණයවා හොරකංකරනයවා සදෝස වෙච්චි මෙවුන්දම් සේවනය කරනේවා. එකයි ලසන වචනයක් සදෝස සහිත මෙවුන්දම් සවීම කියලා කියන්නේ. මත්තු රක්කිතා පිතු රක්කකිටයා බාතු රක්කිිතා අම්මා විසින් රකින්න තාත්තා විසින් රකින්න දරු මේ සහෝදරිය විසින් රකින්න සහදරය විසින් රකින්නක් මේ විදිහයට කරුණු දායත්තියෙන ස්ත්‍රියයක් ඇසුරු නොකලා යුතුයි එබඳු ස්ත්‍රයක්ක් සමඟ කාය සංසාර්ගේ යෙදෙනවනං ඒකට කියන්නේ සදූස සහිතව මෙඋන් දම් සේවනය කරනවා කියලා එබඳු දේත්කායින් කරනවා ඒව කරන්න එපා කියනවා ිනිස්සුටවාාචාලකමට දොඩ වනවා මොනොද ොඩ වන්නේ බොරු කියනවා. හරියට කෝච්චය රේල් පීරට වැටුණ හම එංජින් එක දුවනකොට පිටිපස්සටක දුවගෙනවාගේ මිනිස් සුහත්තර දෙනක් එකුතුන හම පුළුවන් තරම් බේගල් කියනවා. හරි අමාරයි දවස්සකක් වෙෙහල බලන මංග දවසට බොරුවක් කියන්නේ ගෙන බොරුවක් නොක කියයින් හරිියමාරයි බොරු කියන්න මවස්ථ හැදන එක තම වීරියය කරන්න කියන්නේ. එකයි මෙතැන මේ සහහි පිහිටුවන්න ගල ගැන පිරිසුදු කරම කරන්න ගෙල කියන්නේ එනිසා බොරුදු කියන්න පා කියනවා කියලාම් කියන්න පා කියනවා රළු බස් හිතරි දෙෙන හිට පාරවන රළු බස් කතා කරන්න පා කියනවා හිස්තේවා රච්චුරුවෝ ගැන කාන්තාව ගැන ලාභ ගැන ද තිස්කතාවන් ගැෙන බුදු හාමුදුරුවදාාරලා තියෙනවා එබු කතාවන් කියෙන බගතුන්හස කරන්න පා කියලා ටග සුචිකම්මස කියලනෙ. හොඳ පිරිසුදු කරමාන්ත කියලා නෙම වට ගැන වටිගන වැදි කියලා. ගඳ ගහනවා. හැමෝ මිනිස්වපි ප්‍රතික්ෂේප කරන බදු කතාාවලින් යුක්තවනුත් ඒවයපා කියනවා. ඒවට මයි ගන වාකර්ම මනෝ කායකර්ම කියලා. මෙතරනි කිීන පින්වත්නි මංගේ කොටසක් විතරක්ක බට කියන්න ඉඳ බික්ක වේකච්චෝ පානාාතිපාතා ප පහය ති පාතා පටි විරතෝහෝති නහිීත දණ්ඩු නහිීත සත්තු ලජ්ජි දයාපන්නු සබපාන භූත හිතානු කම්පි විහරති අධන්නදානම් පහාය අධනාදානා පටි විරතෝෝති තින්නාදායේ දෙන්නා පටිසංක අත්තේන සුචි බුතේන අත්තත්තා විහරන්තේ. මේ විදිහට මේ පංචසේද ගැන භගත වන් හසේ වදාරන ොමද එකච්චු පානාතිපාත පහාය පානාති පාත පටි විරතව හෝති ප්‍රාණගාතින් වලකෙනව නීහි ද්ඩු දඩුම්ම ගුඩු අතාහරිරනවා නීත සත්තුන් ලජ්ජි දයාාපන්න දයනුකම්පාව හිතානුකම්පාව සත්තුන්ට කටයුතු කරනවා වාසය කරනවා. ඒතම මෙතන සුචි අම්මස්ස කියලක කියන්න. මේ අදකෙ ලේ තැවි ච්චිනැතිගෙනෙක් වන්න ඔනොකුඹ ගෝසක එකයි මෙතන මේ කියන්නේ කාටව තිංසා පමුණුවන්න එපා කියලා. නිසම්ම කාරයනෝ විමසහ කටයුතු කරන්න ඕන. කලුව මාරපන ගියාවගනෙවෙයි හොඳට විමසලා සාකච්ඡා කරලා. සම්මුතියකට ඇවිල්ලා. ප්‍රශ්නය විසඳගන්න විමසලා කටයුතු කරන්න ඕන කියන. ඒක තම මෙතන කියන නිසම්ම කාරිනෝ. යම්ම ක්‍රියාවක් අපි කරන්න යනගොට ඒ ක්‍රියාව පිළිබඳ හොඳට සුපිරික්ෂාකාරී වෙසා කච්ඡා කරන්න දැන උගත්තා එක්ක එතුගට තමයි දියුණු වෙන්න පුළුවන්නේ හරියට අර අංගුර ඉන්දක තේ මේ දේව පුත්‍රයාගේ කතාවගේ තම ඒගන ඇලි දවසග මම දේශනා කරන්න සං්‍ය තස්සච කලෙන සංඥ කලකෙන හික්මුණු දැම්මුණු ක්මච්චි දැම්මුණු කෙනෙක් වෙන්න ඕන මොකේ හික්මච්චි කෙනෙක් න්න ඕන දැ ඉන්ද්‍රීයන් වලින් දමනේ වෙච්ි කෙනෙක් වෙන්න ඕන ඉන්ද්‍රී සංවරතාවේකට පත්වෙච්චි හික්මුච්චි කෙනෙක්වෙන්න ඕන ඒකෙනෙකොට තමයි මේ ධර්මය ලැබෙන්න්නේ ප්‍රෝජනය සෝතාපන්න වෙන් සකුරුදාගාමි වෙන් අප මත් අස්ස ඒකැනෙ කායවාක් මනෝ දොරටු තුන මැනවිෙන් රැකගන්න ජීවත් වෙන්න ඕන එතන තමයි මේ හික්මීම කියල කියන්නේ කාය හික්මීමක් වෙන්න ඕන වච්චි හික්මීමක් වෙන්න ඕන මනස හික්මීමක් වෙන්න ඕන හික්මීමෙන් පූරණය වෙන්නේ සීලයයි.ඒ තම හික්මීම සිෙද්ද වෙන්නේ දම්ම ජීවන දහැමම ජීවත්වවෙන්න ඕන දැහැමම ජීවිත්වෙනවා කලකයන්නේ මේ අපි හැමෝට මුදව් කරගෙන ජීවත්වෙන්න්න ඕන ගිහිෙක් වශයෙන්නම් කටයුතු කරනකොට තුලා කකට. කන්සකුට මානකට උක්කෝටන වංචනක ක්‍රියාවන් තුළ යෙදෙන්න බැෑ හරිිය මාරු හම ජීවත්වනගියම් මිනිස්සූන තරම් හොර කරන වංචා කරනවා තවත් මිනිස් සුත්තෙක්ට ධනය ඌරගන්න පුතුම විදිහ වංචා කරන මිනිස්ු ඉවා. එහෙම සමාජයඇත් තුළ වංචානකර ජීවත්තනයක පින්වත්ි හරි අපහසුවයි ආගේ අපහසු මාර්ගය තමයි දම්ම ජීවිනෝ කියල ගැන්. රක කරන්නතු මංන්ොල්ල කන්නැතු හොරට කියරන්නතු හොරට මනිින්න්නැතු හොර ව්‍යාපාර කරන්නැතුව කෙනෙක් ජීවත්තෙනන එකට ගළමගෙන දම්ම ීන. මිනිස්ු ජීවත්්‍යනකටර කර දවල්තියන මස්වවෙල දාම් කරන බුදු හඳදරුව කරන්න පා කියල. අරක් වු බිස්නස් කරනවා කරන්න පයික්ව බදු හාඳුරු. සත්තු මරන්න විධ වස විසාහදනවා බුදුහන්දුරුවෝව කරන්න පා කියලා. එවිත රක් නෙමේ. මිනිස්සු මේ ස්ත්‍රී නලවි කරනවා. ගනිකාවන් වශයෙන් යුදධවනෝ. බුදු හාම්දුෘගය වකරන්න පාගේලා. බුදු හාම්දුරගගේවේ ඒව දැහැම ජවි පැවැැත්මක් නොවේකව ගින් දරක් වගේ කිවා. පුංචි කඩයත්දාග නහිටියත් මිනිස්සු කීරනවා මනිනවා. කියරණ මනින දේවල් හරියට කියරන්න මනින්නගේෙවා. ඒවගින් මේ හොර කරන්න පයිකව වංචා කරන්න පැයිකිවය වැඩක් නැති වැඩකිව. ංචි දෙයක් කරල වංචාවක් කල රුපයා සීයක්ක් සක් විදාගත්තර වැඩක් නෑ රැස්සිචික්කුසල කරමය අවරුදු ගාන දස් ගානකින්ගේ වන්න වෙනවා. එබඳ දේවල මේ දම්මජීවන ධම්ම ජීවනෝ කෙලකෙන හැමෝටම සුභ සෙත සලසමින් දිවි පවත්වනයට ධම්ම ජීවනු අප මත්තස නොපමාවවෙෙන් ඕන. මොකක් සඳහා දෙ නපමාවෙන් ඕන නොබමාවෙන් ඕන පින්වත්න්නේ. චතුරාරිය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට නොපමාවෙන් ඕන ඇයි හන්දදාාන භික්්‍යවේ ආමන්තයාමි වූ වයදම්මා සංකාර අපප මාදයන සම්පාධත මානමේ සිලු සංස්කකාර ධර්මයන් න්නැසන සුළු අපප්‍රමාදී වෙන්. ඒ නන්නව පමා කෙනෙක් වෙන්න ඕන මකක් සදාහද. සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ දම්මානිත්තාතේ යදා පඥායි පස්සති සිරු සංස්කාර ධර්මයන් නැසෙන සුළ බව ත්තු රිදදි අවබෝධ කරගන්න අප්‍රමාධීකම තියෙන්ඩෝනේ සඳහා අප්‍රමාදිීව වෙහෙසෙන්න්නකවා. අබි වඩ්ඩහන්තේ වෙහෙසීමෙන් වැඩෙනෝ මොනවාද. පෙන්වත්න්නේ ඒ තැනැත්තට කේර්තියේ යස ප්‍රසංසාාව මෙලව පශයෙන් වැඩෙනවා පෞ කරණනති මනුසයට මෙලවශයෙන් කේර්තියේ ප්‍රංසසා ලැබෙනු සිල්රැකින නුසයටට කේීර්තියේ ප්‍රසංසා මෙලවශයෙන්ගබෙන. සමමාධද සුවයෙන්න් කල්ගවෙන නුසයට මෙදවශයෙන් කීර්ති ප්‍රශංසාාව ලබෙනවා කාටවත්තය ගලවන්නවත් අයින් කරන්නවත් කටුගාන්නවත් පුළුවන්කමක් නෑ. සීලය කියලකන් හැම මලකටම වඩා ලස්සන සුවදවත්කම සුවඳමදේතමයි සේලේ. සීලේ කියනද ගුණේවන්තකමින් වැඩුණ හම යයාාවගේ තියන කීර්තිී කාටවත් වලක් වන්නව එක මෙලොව ජීවිතේ. පරොව ජීතයට භාගතු වහසේ දේශනා කරන යට වැඩෙනව කියලා මොනවද. සෝතා පන්න වෙන්න පුළුවන්ක තින සකුෘුදාගාමි වෙන්න පුළුවන්කම තියෙන අනාගාමි වෙන්න පුළුවන් තින අහත්දාවට පත්වෙන්න පුලුවන් කියනවා.මිනමී දේශනාව පවත්තල ඉවර වෙන ොටම කුම්ඹ ගෝසක කියනමි මහා ධන සිටුවරය සෝතා පන්න පලේට පත් වනා. තවත් බොහෝ දෙනෙක්ක හුත් එක බණහන්නවා. එහම දෙනාමත් සෝතා පන්න පලයට පත් වුණ. මදනනාටම හිත සූ පිස භාගතු හන්සේ උච්චානවතු සතිමතු සුච්චිකම්මස නිසම්ම කාරනු සඥ තස්සච දම්ම ජීවන අප මත්තස්සයිය සෝබි වඩ්ඩති කෙන ගාතාවෙන් ධර්මය දේශනා කළ. හමටත්ම යෝජනා කරන අවුරුදු පණහයි. දියනයට අවුරුදු දාහතයි. බනහ නඔබ හොඳ ජීවත්වෙනවා. එතුර ජීවත්වෙනකොට ලෞකික ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්න බා. උත්සාහවන්තව හිගෙන ගන්න. උත්සාාවන්තව සිල් රගන්න. උත්සාවන්තව විභාගල යන්න. උත්සාවන්තව සති ඇති කරගන්න. මෙලවත් පරොවත් තිලව ජීවිතේ පිළබඳව බුදුරජාණන් වහන්සේ ගාතාවබින් වදාාරන. එනිසා ඔබේ ජීවිතය මෙලව නන්දති සතුටි වෙන කෙන තමයි පරොලව නන්දති සතුට වෙන්නේ මෙලව, ක්ෙනැනට පරලව සතු වෙන්න පලුවන්කමක්නෑ. මෙලව ආලකමත මිනිස් තමයි පරලොක ජීවිත ආලෝකමත් කරගන්න. එනිසබ මෙලව ජීවිතේ සාර්ථක කරගන්න පරලොව ජීත බෙසුන්දරවේ. ඔබට ඒ සඳහාම උත්තුම් දර්ම පාරමී ධර්මයක් ලැසම පෙහිටවා. සිතතුල මෙක් බුදුජාණන් වහසේ වදාල ධර්ම පරයායන් දියුණු කරගන්නට භාගයවතුන් හන්ස ්‍යාශිරුවාද පට ලැේවා. මෙ මේ ශ්ධහත්ව ආශරවාදය ලබේවා. උත්සාහාවන්තගම සතිමත්කම සචිකම්මස්ස. ොඳ නිවැරදි කර්මාන්තයන් කරන්න. නිසම්ම කාරනෝ සතුටිංක් සාකච්ඡාවෙන් කටයුතු කරන්න. සංඥ තස්සච්ච දම්ම ජීවිනෝ දිවි පැවත්ම සාර්ථකව කරගෙන යන්න. ඔබට මිහුත්තුම් දර්මය මනාපිටු හලක් වේවා නිවත් දොරටුවක් බවටම පත්වේවායන් ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරන. අදමියයුතුම් දේශනා මුළ ෝකටම ප්‍රඥා නාලිකාවතුලින් විකාශනය කරවන්නට සැති දායකක්ත්ව ගෙන කටයුතු කරන්නට යද කිෂාණ පතිරණ මහත්මය ජගත් ජනරාජ මහත්ම ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් විසින් සැදැහැති දායකත්වය දනාාති වෙනවා. මෙ පිනති පිරිසගේ අරමුණවන්නේ දෙල්ගාාවත් ආනන් ගොඩ බට දූග පදිංචි කිෂාණී පතිරණ මහත්මියයගේ පනස්වුවන ජන්මදිනය හා දෙෙැම්බර් මාසි විසියක් වන්න දිනටයදෙන තම දියනයගේ දාහත්ව ජන්ම දිනය වෙනුවේ මෙම තු රමාන ජනිතව වන්නාව පුුණ්‍ය කොශාලන මෝදන්විී. නිදුක් නීරෝගී සුව පත්භාවේ ලැබේවා යන සත්පුරු ස සාදුසිත් ප්‍රාර්ථනාවෙන් ජන්ම දිනට ආශිරුවාද කරන. ඉතා හොඳ සත්පුරෂ වැඩ කට යුත්තක් තමයි වැත්තු පන් දිනේ දවස එල්ලෝ කෙටම ධර්මදාානය පූජා කල කුසාල්. ඔබට සුක ප්‍රටිබදාවකින් ඉක්මන් කළග නිර්වාානව බෝධය සිද්ධ කරගන්නටම මෙෙක් කුසාල්. ආරමී ධර්මයක්ට සම පවතිීවා යන ප්‍රාර්ථනාවෙන් ජන්මදිනේ දවසේ අපි ආශයරවාද කරනු. දෙපාර්ශම පරලසපත් වර පම්පාාවල සලුම ඥාතීත මිත්‍රාීන්ටත් මෙමුතුම් ධර්මදානන්නේ ජනිත වන්නා පුඩු කුශාලන මෝදන් ේවා. සසරගමන සුවපත්තේවා උතු ම නිර්වාණ සවේ ශක්ෂාතයේවා යන සත්පුරෂ ප්‍රාර්ථනාව සිද්ධ කරනු. සජීවත සිිනි ස්වාම පුරෂයායටටත් දරුවන්ට දෙෙනටත් දෙමෝපියන්ට සහෝදර සහෝදරයන්ටත් දෙපාර්ශවමසේ ාතේ මිත්‍රාදීන්ටත්. දුක් නීරෝගේ දීර්ඝාශ සම්පතල්ල බේවා උතුම් ධර්මාවබෝධය ලැබේවා බගමන සැමමාත් මේක දීම කල්ල්‍යාන මිත්‍ර ඇතවට සැර සේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. අප අටේතාගෙන් බුරු දහම් ගරුණු සරලවබෝධ කර දුන් අපවත්වය වදාල අවසරයි මමරේ දම්මවාස දමවංශ ගෞරවන යනාක සන්හන්සේටත් අපවත්ති වදාළ සියලුම මහා සංගරත්නයටත් උතු මර නිර්වාන සවයම ශාක්ෂාත්වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරන බන ධර්ම දශකයාණන්හන්සේටද නිදුක් නීරෝගී චිරජීවනේ ලබේවා. උතුම් නිර්වාන සුවයම සාක්සාත්වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. ධර්ම දේශ ශ්‍රපණය කරන්නාව ලක්වාස සේලෝවාස සිලුදනාටද. තුම් ධර්මාව බෝදයල බිනිවන් මඟ පූරනේවා. ප්‍රචඥාලිකා වෙස් සියලම ධර්මදශකයායනන් වහන්සේලාටද මෙම පුුණකු ල්ලන මොදන් ේවායන්. සාධ සිත් ප්‍රාර්ථනාවෙන් ආශිරුවාද කරනු. පෙන් වත්න්නේේ. ජන්වතිනය නිසා පුංචාවවාදතිනය තමයි ලොක ඔබ දියනියයක් වශයෙන් සමාජ ගත වන විට සත් පුරුෂ වෙන්න දැනවගත් වෙන්න දෙමාපයක්්‍ය වශනයට අවනත කෙනෙක් වෙන්න ධර්මයක් එක්ක ජීවිතය කල්ගෙවන්න ඔබට ජීවිතයේ ඒම තමයි රැකවරණය කොට සැලසන එනිසා ජන්මදින සමරණ මවටත් ඒ දියණයටටත් ධර්මදානයේ දීමට දායකත්තේ සලසූ බැහැම දෙනාටමත් මේ උත්තුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම. නිවන් මග පෝරණය වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිරුවාද කරනු. ප්‍රඥාලිකාව සඳහන ශෂන පත්න තිගවරවන යනයි කාමුදරුවන් වහන්සේලාටත් පඩිතාම්දරවන් හන්සේලාට ම ගුරද ව මයිත හස ගලං තිල රාජම විහාරදීපතිය අවසර යමනුගම රජිගරුවි පස්ස නා කමුදරතු මහ සංඟරත්නය නිදුක්වේවා නීරෝගි වේවා සුව පත්තේවා. සංසාර විමුක්තිය උදා කරගැනීමට මෙ මේ කුසල් පාරමී ධර්මයක් කරගනිත්වා. ආකා සට්හාාචබ මට්ා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අන්න මෝදිත්වා චිරන් රක්කං තුළෝක සාසනං චිරංරක්කංතු දම්මදේශනං චිරංරක්කංතුවං සදා හැම දෙනාටම තෙරුවන් සරණයි. मोहखयो निभा